සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. ජනපතිරුව ප්‍රදර්ශනයෙන් වලකින ලෙස ඉල්ලීමක්. අද මැදියම් රැයෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපතිට. GSP ගැන ඇත්ත. අධිකරණ නියෝග නොසලකූ සරසවි සිසුන් 22ක් රක්ෂිත බන්ධනාගාරයට. ඇෆ්ගනිස්තානයේ සිටින විදේශ හමුදා වහාම ඉවත් කරන බව ට්‍රම්ප් කියයි. तमंगे रुव सहित छायारूप हो अतिन सितुवं कल छायारूप प्रसिद्ध स्थानवल प्रदर्शनय नोकरन लेस जनाधिपति गोटाभय राजपक्ष मतितुमा एल्लीमक करनवा जनाधिपति तुमागे रुव सितुवं कल चित्र सह छायारूप अधीक्षणयकिन तोरव मगतेप सह उत्सव भूमि वल प्रदर्शनय करन बवट निरीक्षणय वी तिबेनवा तमागे रुव सितुवं कंड पिरिस्वेत स्तूतिय पलकंड जनाधिपतितुमा एसे किरीमेन वलकिन लेस इल्लीमक करनवा एमेन्व पुद्गल प्रतिरूप प्रवर्धनय तमा अगे नोकरन बवाई जनाधिपतितुमा सदहन करन्नी मे अतर जनाधिपति गोटाभय राजपक्ष मेतितुमा महनूर ऐतिहासिक दलदा माडिगेदी अद पिरुवरुवे दलदा समिदुन वेदपुतागिन आशीर्वाद लबागत्ता दलदा मालिगे वेत पेमिनी जनाधिपतितुमा पिलिगनु लबुवे देवरन निलवे प्रदीप निलंग दैल महता विसिनुवे अस्किरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न स्वामी वहन्से बेहदुटु जनाधिपतितुमा उन वहन्सेगे सुवदुक विमसा सिटिया अस्किरी महानायक स्वामी वहन्से सेत्पिरित सज्जायना कर जनाधिपतितुमा वेत आशीर्वाद पलकला अस्किरी श्री चंद्रानंद बौद्ध विद्यालय दी जनाधिपतितुमा रणगिरी दमलु महाविहाराधिपति आचार्य पूज्य गुडगम मंगल स्वामी वहन्से बेहदुटुवा एम अवस्थावट अस्किरी पार्श्वे अनुनायक पूज्य वेनिर्वे उपाली स्वामी वहन्सेद वेडम कर सिटिया मध्यम पलात आंडुकार ललित यु गमके महता तुलु पिरिसाक मेम अवस्थावट सहभागी वुना අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට හිමිවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අප්‍රේල් 22 වනදායින් පසු මැතිවරණයේ පැවැත්විය හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. යරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය අද දිනෙන් පසු ලැබෙන බව ගරු නීතිපතිතුමා දන්වලා තියෙන බව අපට වාර්තා වෙලා තියෙනවා. අපට කියන්නට බෑ කවදද විසිරුවා හරින්නේ කියලා. හැබැයි මේ විසිරුවා හරින ගැසට් නිවේදනයේ ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන්නට ඕනේ හෙට විසිරුවා හැරියොත් නාම යෝජනා ගන්න වෙන්නේ 12 වෙනිදා ඉඳලා 19 වෙනිදා වෙනකම්. හැබැයි ඡන්ද විමසීමේ දිනය විසිරුවා හරින දවසේ ඉඳලා දවස් 52යි 66යි ඇතුළත. ඉබෙවින් පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන්න පුළුවන් වෙන්නේ අප්‍රේල් මාසේ 22 වෙනිදායින් පස්සේ. කමිෂන් සභාව දැන් පෙන්වලා දීලා තියෙනවා තියන්න පුළුවන් දවස් 25 27 28 29 සහ මැයි 4 කියලා. ඒකෙන් සුදුසු දවසක් තීරණය කර ගැනීමේ පරම අභිමතය තියෙන්නේ ගරු ජනාධිපතිතුමාට. මේ ඡන්ද විසීම පැවැත්වීම සඳහා මුදල් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පස්සේ ලබා දීමේ බලය ගරු ජනාධිපතිතුමාට ලැබෙනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ප්‍රමාද වූයේ 19 වන සංශෝධනයෙන් සිදු වූ බලපෑම හේතුවෙන් බවයි. මේ පාර්ලිමේන්තුව විසිරුවා නැති වෙන හුඟක් කලකට ඉස්සෙල්ලා. හැබැයි යම් කිසි නීතිමය විකෘති වීමක් නිසා අපේ රටේ ඒක කරන්න බැරි වුණා. ඒ විකෘති වීම ඇති වුණේ 19 වන සංශෝධනය. දැන් මේ අවුරුදු 4මාරයේ කාලයේ අවසන් ඒක ගත වෙනවා මාර්තු 3 වෙනිදා 2-3 මැදම රාත්‍රිය. ඒතර අපිට අවශ්‍යලා තියෙන්නේ නීතිය අවසර දෙන ප්‍රථම මොහොතේම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම. පාර්ලිමේන්තුවට යැවී යුත්තේ උගතුන් නොව රටට ආදරය කරන බුද්ධිමතුන් බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසනවා. අරලීගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
करुणा समाधि संविधानीय वार्षिकव संविधान करने शिष्यत् प्रधानोत्सव अरलीगह मंदिरेती पवत्तुना जर्मनी प्रधान अधिकरण संघ नायक आचार्य पूज्य रत्मले पुण्यारत्न स्वामीन वहन्सेगे अनुशासकत्वेनुयि एम कटयुतु संविधान केरुणे मेहिदी विशेष आराधित देशने सिदु कले केरणीय विश्वविद्यालये संस्कृत भाषा अध्ययन अंशे अंशाधिपति महाचार्य पूज्य इंदुराकारे धम्मरत्न स्वामीन वहन्से උගත්තු පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා කවුදෝ කවුදෝ කියනවා මට ඇහිලා තියෙනවා මගේ අදහස ඒක වැරදි කියන්නේ උගත්තු මේ රටේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැහැ බුද්ධිමත්තු මේ රටේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ හැබැයි උගත්තු කියන්නේ බුද්ධිමත්තු නෙමෙයි උගත්තුන්ට ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් බුද්ධිමතුන්ට අලුතෙන් හිතලා වැඩ කරන්න පුළුවන් දත්ත ඔළුවට කවාපු පමණට මිනිහෙක් හොඳ වෙන්නේ නැහැ රටට ඵලදායක වෙන්නේ නැහැ ලෝකෙ උගත්තු කියලා જાතියක් නැහැ උගත් කියලා කියන එක ආදරෙත් එක්ක එන්න ඕන එක. රටට ආදරේ නැත්තම් කොච්චර උගත එක්ක වුණත් ඇවිදilla වැඩක් තියනවද? රටට ආදරේ නැති උගත් උනේ නම් මේවා වික්කේ. 31 යෝජනාවලින් ඉවත් වීමත් සමග GSP ඇතුළු සහන මෙරටට අහිමි වන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව විදේශ සම්බන්ධතා ආමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොටේ ශ්‍රී නාග විහාරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාකින් ප්‍රශ්න කළා. ඇයි මේ අපේ රටවැසියන් හත් අපේ රටේ ජනතාවගේ බදු වලින් ජීවත් වෙච්චි හිටපු මැති අමතිවරු රටට විරුද්ධ මෙවැනි දේවල් බොරු ප්‍රචාර පතුරවන්නේ. අපේ යුතුකම අපේ රටට පළවෙමු. දෙවෙනුව තමයි අපි විදේශ රටවල් වල තියෙන ගිවිසුම් ආදිය ගැන බැලිය යුත්තේ. කිසිම විදේශ රටකින් අදට වෙනතුරු ඔය කියනා වූ යෝජනාවල් ප්‍රකාශ කළත් නැහැ. එහෙම කරනවා කියලාවත් අපිට කියලා නැහැ. එතුමා අද පාර්ලිමේන්තුව විසිරනවාද අද? ජනාධිපතිතුමාගේ අතේ තියෙන පෑනෙන් අත්සන් කරන තියබෙන එක එතුමා ඉතාම ගෞරවයෙන් කරාවි ඉදිරි පැය ගණනාව තුළ බොහෝ විට විසිරුව හරියද කියන්නේ අනිවාර්යෙන් එතුමා විසිරුව හරිනවා ඒක රටවැසියාට දීලා තිබෙන ප්‍රතිඥාව කවුරුදු හතරමාරක් අපිව හිර කරලා තිබුණේ පසුගිය ආණ්ඩුවේ ඇති කරපු නීතිය නිසා නැත්නම් අලුත් ජනාධිපති කෙනෙක්ට ඕනම වෙලාවක විසිරවන්න පුළුවන් අපිට රටවැසියා විශ්වාසයි අපි ඕනම වෙලාවක ඡන්දයට යන්න සූදානම් සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය හෙට පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. එහෙත් එම ජන බලවේගයේ ඇතැම් පිරිසක් ඒ පිළිබඳ දැනුවත් වුවද තවත් පිරිසක් දැනුවත් නැති බව ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන් සමගි ජන බලවේගයේ පිරිස් මත දෙකක සිටින බවයි ඔවුන් පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් අද දිනේත් ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා. සමගි ජන බලවේගයේ ආරම්භක උත්සවයේ හෙට දිනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු සියලුම පක්ෂවල නායකින් පැමිණලා මේකට ආශිර්වාද කරගෙන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් මහතා කියනවා මේකේ නාම යෝජනා බාර ගැනීමේ වැඩි අයිතියක් තියෙන එක්සත් ජාතික පක්ෂයට කියලා. එක්සත් ජාතික පක්ෂයේ කුත්‍යාධිකාරී මණ්ඩලය තුල සමගි ජන බලවේගයේ නායකත්වයත් නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වයත් ඒ සියල්ල සජිත් ප්‍රේමදාස මහත්මයාට බලය පවරලා තියෙනවා. කියනකී තමත් පැහැදිලිව කියන්න ඕනේ. ඉතින් මෙවැනි සම්දානයක රැස්වීමක් ගැන දන්නේ අපි ඊයේ. එක්සත් ජාතික පක්ෂය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරොත් අපි සියලු දෙනා එතෙන්ට සහභාගී වෙනවා කියලා අපි සහභාගී වෙනවා. නාම යෝජනා අවසන් තීරණය එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාගේ අනුමැතියට යටත්ව සිදුවිය යුතුයි කියන කාරණේ තමයි එකඟුනේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත තීරණ වලට පටහැනිව යන්න බෑ. මතක් වෙන වෙලාවට ජනතාව පිනවන්න එක එක තැන්වල කියලා තව ඒවා කියන්න බෑ. අපේ මන්ත්‍රීවරුත් එවාගෙම පාක්ෂිකයන් සමග සාකච්ඡා කරනකොට ඒගොල්ලන්ගේ හදවතේ තියෙන අලියා මගේ හදවතේ තියෙන අලියා මම හිතනවා මේ මැතිවන්නේදී ඒක තමයි සුදුසුම ලාංඡනය කියලා. වැඩි බහුතරයේ මතය තමයි අපි අලියෙන් යන්න ඕනේ කියන එක. ඒක බැරි වුණොත් අපි එකමුතුභාවයක් ඇති කරන පාලමක් හදන්න තමයි අපි මේ කතා කරන්නේ හංසයෙක් ගැන. අපේ පැතුම වන්නේ පක්ෂ කෑලි කඩලා ඉදිරිපත් වුණට වැඩිය සියලු දෙනාම අත්වල බැඳගෙන අපේ අලියා කොහොමද ජයග්‍රහණය කරන්න කියන එක. අපිට පක්ෂයක් ලාංඡනයක් මේ දක්වා නැත්නම් රටේ ජනතාව අහනකොට මම කියන්න ඕන අලිය කියලා. ගෙම්බගෙන් හරි කමක් නැහැ එක්සත් ජාතික පක්ෂය කැඩින්නේ නැතුව ඡන්දිල්ලන්න ලාංඡනයක් අල්ලගෙන කුඩල් කා ගන්න තත්වයට පත් වුණොත් මේ රටේ ජනතාව අපිට ගහන්නේ හොම්මෙන් යන්න. අසමගිව හිටපු බව පිළිගත්ත නිසා සමගි කියන වචනේ පාවිච්චි කරපේම හොඳයි. දැන්වත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට රජිත් ප්‍රේමදාස මැතිතුමාට එක ගමනක් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා.
ජනාධිපතිවරුන් දිවර වෙලා නලින් බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවක් කැදවලා ප්‍රකාශ කරා ජනාධිපතිවරුන්ට එකතු වෙච්ච සල්ලි රනිල් වික්‍රමසිංහ හොරකම් කරා කියලා. ඒකට උත්තරයක් ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල නිවේදනයක් දාලා කියනවා සල්ලි ඔක්කොම එකතුනේ ප්‍රචාර කාර්යාලයේදී 37 නායක තමයි හොරකම් කරේ කියලා. රනිල් වික්‍රමසිංහ ගාල්ලට ගිහලා මොකද කිව්වේ? එයා නම් පරදින බව දැනන් හිටියන්. පරදින බව දැනගෙන හිටියන පාක්ෂිකන්ට දිනනවා කියලා වැඩ කරන්න කිව්ව මොකටද? ඒ නායකයෝ සජිත් ප්‍රේමදාස කියනවා ඇතුළෙන්ම තමයි කකුලෙන් ඇද්ද කියලා. පක්ෂද 2001 ගාමිණී අතුකෝරාල රනිල් වික්‍රමසිංහ එළවන්න ට්‍රයි කරා. 2020 සජිත් ප්‍රේමදාසත් එළවන්න ට්‍රයි කරනවා. අවුරුදු 20ක් පක්ෂද්ද මේ. අපි වෙලා වෙනකොට අදාළ නායක ටික එක්කව වෙලා හරි දෙයක් කරයි. මම හිතන්නේ පාක්ෂිකව කල් කිරලා තියෙනවා. නමුත් වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. හකීම් අලුත් නැහැ. මනෝ ගණේෂන් අලුත් නැහැ. දිගම්බර අලුත් නැහැ. රිෂාත් බදුර්දීන් අලුත් නැහැ. රාජිත් අලුත් නැහැ. සමග ජන බලවේගය කිව්වට අපිට නම් පේන සමගියකුත් නැහැ. එකතු වෙච්ච අලුත් ජන බලවේගකුත් නැහැ. මෙච්චර දැවැන්ත පරාජයක් අත් වෙලත් සජිත් මහත්තයා තාම පාඩමකගෙන නැති බවයි පේන්නේ. හිටින්න දියාට රිෂාත් බදුර්දීන් සමගත් ගිවිසුමක් අත්සන් කරා කියලා කියාවි. ඡන්දේ වෙනුවෙන් කොටි සංවිධානයේ සමගත් ගිවිසුමක් අත්සන් කළා කියලා එක්සත් ජාතික අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 22 දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරූ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු 22 දෙනෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂුන් වහන්සේ දිනමක ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 22 දෙනෙකු අද උදැසන අත්අඩංගුවට ගැනුණේ අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ. ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කනලිසිල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගිය බ්‍රහස්පතින්දා සිට සත්‍යග්‍රහයක නිරත වුණා. සිසුන්ගේ මෙම ක්‍රියාවලිය ජනතාවගේ දෛනික කටයුතු වලට බාධාවක් වන බවට පොලිස් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග එම ස්ථානෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබුණා. COVID-19 වෛරසය හේතුවෙන් ඇමරිකාව මැද පෙරදිග රටවල හා යුරෝපා කලාපයේ නායකයන් සංචාරක තහනම් පනවා තිබෙනවා. වෛරසය හේතුවෙන් වායු දූෂණය පහත වැටී ඇති බවයි නාසා ආයතනය පවසන්නේ. මේ අතර දකුණු කොරියාවේ සිට මෙරටට ශ්‍රී ලාංකිකයන් 137 දෙනෙකු පැමිණ සිටිනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුට උණ සහ සෙම්ප්‍රතිශාව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ රතවාහන දහවනය කර්මාන්ත ශාලා කටයුතු ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් අවමවීමෙන් වායු දූෂණය අඩු වී ඇති බවයි නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ. කොරෝනා වෛරසයේ මේවන විට ව්‍යාප්ත වී ඇති රටවල් සංඛ්‍යාව 61කට අධිකයි. වෛරසය නිසා වන්නයට පත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2981ක්, ආසාදනයට ලකුවන්ගේ සංඛ්‍යාව 86906ක් වන අතර 41958 දෙනෙකු සුව වී තිබෙනවා. චීනයට පසු COVID-19 වෛරසය ආසාදනයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉරානයෙන්. ඒ මරණ 43ක්. චීනයට පසු වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ ආසාදිතයන් 3736ක්. දකුණු කොරියාවේ COVID-19 මරණ 18ක්ද වාර්තා වුණා. දින 45ක් වයසදී කුඩා බිලි දෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. දකුණු කොරියාවේ නගර රැසක අද දිනයේ දේව මිහියන් පැවැත්ුණේ නැහැ. ඉතාලියේද වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අතර ජීවිතක්ෂිටපත් වූ සංඛ්‍යාව 29ක්. කොරෝනා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉතාලියේ මේ වන විට රෝගය පැතිරීමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා. මේ මොහොත වන විට 1281 දක්වා රෝගී සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. දැන් මොහොතකට පෙර විශේෂ නිවේදනයක් විත් කළා. මොකද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 10ක් පිළිබඳව ඔවුන් ජනතාව දැනුවත් කරා. එම අපි රෝම තානාපති කාර්යාලයත් ඒ වගේම මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලයත් සමග විශේෂ සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලාංකිකයන්ගේ ශරීර සුවතාවය පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා. මොහොත ශ්‍රීමල් ඇමරිකාවේ හා තායිලන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පළමු මරණ අද වාර්තා වුණා. පාකිස්තානයේ වෛරසය පාලනය කිරීමේ අරමුණින් ඇෆ්ගනිස්තාන දේශ සීමා දින 7ක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. හොන්කොන් රාජ්‍යයෙන් වෛරසය වැළඳුණු සුනකයෙකු පිළිබඳවද වාර්තා වුණා. එම සත්වයාගේ හිමිකරුට වෛරසය වැළදී ඇති බව සඳහන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 112 කිලෝමීටර් කණු ආසන්නයේදී ළඟම බස් රථයක් ගිනි ගැනීමට ලක් වුණා. කොට්ටාව මාකුඹර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හම්බන්තොට දක්වා ගමන් කළ ළඟම බස් රථයකුයි ගිනි ගැනීමට ලක් වුණේ. ගිනි ගැනීම හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. එහි සිටි මකින් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගැනුණා. අධික උෂ්ණත්වය නිසා මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීන් ප්‍රකාශ කළේ.
රාජාංගනීය කොමාරිකා ව්‍යාපෘතිය තුලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු බලපෑමක් නැති බව එම ව්‍යාපෘතියේ ආයෝජක චන්දික තාඹුකල මහතා පවසනවා. ව්‍යාපෘතිය තුලින් වනෝද්‍යානයට යම් හෝ බලපෑමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අධිකරණයට යාමට පවා තමා සූදානම් බවයි එම මහතා පවසන්නේ. अमेरिका डॉलर मिलियन 370 आयोजनक सहित राजांगने प्रदेश सिदुकरण कुमारिका व्यापृति संबंधेन पसुगेदा समाज माध्यम से विविध अदहस पलवुना विल्पत्तु जातिक वनोद्यानेट मेतुलिन बलपैमक सिदुवन बवटाई वार्ता पलवुने පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාද මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පළ කළා. කිසිම දවසක විල්පත්තුව ජාතික වන උද්‍යානයේ එක අඟලක් දුන්නේ නැහැ මම. ඒක අඟලක් දුන්නොත් මම යැමති කමින් ඉල්ලා අස්වෙනවා. බොරුවට මට වඩ ගහනවා. ගොවීන් 86ක් තමන්ගේ කැමැත්තෙන් අක්කර භාගයේ අක්කරේ 2 තියෙන වාර්ෂික සහ බලපත්‍ර වල ඉඩම් තමයි මේ සමාගමට දීලා තියෙන්නේ. අවුරුදු 10ක් යනකම් ඒගොල්ලෝ මේ කොමාරිකා වගා කරලා ඒ නිස්පාදන ඒ සමාගමට දෙන්න බැදලා ඉන්නේ. කොමාරිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් අසත්‍ය මත පළවන බවයි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට එක්වමින් ව්‍යාපෘතියේ ආයෝජකයා සඳහන් කළේ. ඩොලර් මිලියන 1.8ක් ආයෝජනය කරපුවාම ඉන්දියාවට මට හෙක්ටයාර 25000ක් හම්බ වෙනවා. ඉන්දියාවේ තියෙන කන්ඩිෂන් එක තමයි රස්සාවල් 10000කට දෙන්න ඕනේ කියලා. මම දැනට හෙක්ටයාර 1 ගානේ දීලත් මම දැන් කොමාරිකා 160ක වගේ ප්‍රමාණයක් ඇමරිකාවට ගෙනින් මගේ ආයතනයක් දැනට ඒ ආයතනයේ තමයි මම මේ කවට ගෙන්න දන්නේ කර්මාන්ත ශාලාව. ඉතින් මේකේ රැකියාවල් 133000කට වැඩි දෙන්න පුළුවන්. ඉතින් රජයේ ඉන්න වගේ කියවුතු මැති අමාත්‍යවරු හා අමාත්‍යවරු ජනාධිපතිවරු මේකට මැදිහත් වෙලා මට මේ අවශ්‍ය කටයුත්ත කරලා දෙන්න කියලා මම ඉල්ලනවා. අපේ කොමාරිකා ව්‍යාපෘතිය අපි යන්නේ පැල තවාණක් යනවා අක්කර 1500ක පැල තවාණක්. තව අක්කර ලක්ෂයක් ගොවින් ගාව වගා කරනවා. මේ සියලුම ගොවින්ගේ ඉඩ. ආයතනය සතු ඉඩක් නෙමෙයි. ආයතනෙ ගන්නෙත් නැහැ. නෑ කිසිම විටකවත් විල්පත්තු වන උද්‍යානයට අපෙන් කිසිම හානියක් එළවීමක්වත් මොනවා සිදු වෙලා නැහැ. අපි විල්පත්තු වන උද්‍යානයේ මායිම්ම තියෙන ගමක් තමයි මේක විල්පත්තු වන උද්‍යානයේ මායිම දින රාජංගනේ ආය 18 ගම්මානය විල්පත්තු වන උද්‍යානය විනාශ කරලා තියෙනවනම් මම ඕන වෙලාවක බැඳිලා ඉන්නවා නීති අම්මෝට යන්න මේ කියන ආකාරයට බැම්ම ඉදිකරන්න අපිට අවශ්‍ය නිර්දේශ ලැබිලා නැති නිසා බැම්ම ඉදිකරන්න නැහැ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අපිට අවසරය ඕනේ මේ බැම්ම ඉදිකරන්න මොකද පේර්ත කලාපේ මායිමෙන් තමයි මේ ඇල යන්නේ වයඹ බස්නාහිර සබරගමුව දකුණු පළාත්වල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම අධික උණුසුමට මුහුණ දීම සඳහා කාලගුණ සහ සෞඛ්‍යංශ විශේෂ අවවාදාත්මක නිවේදනද නිකුත් කර තිබෙනවා. අධික අවරස්මිය තියෙන වෙලාවට පුළුවන් තරම් පාරට අනේක සහ හිරු එළියට නිරාවරණය වෙන එක වළක්වන උසහකන ඒ කියන්නේ දවල් 11 සහ හවස 2 3 වෙනකන් අධික රස්නේ තියෙනක වළක්වන්න. ඊළඟට ඔබ පුළුවන් තරම් කපු සැහැල්ලු ඇඳුම් සහ ලා පැහැති ඇඳුම් ඇඳීම සිරුරට ගොඩක් ලාට හිත කරයි. අනිත් කන්නෙත පුළුවන් තරම් කුඩයක් අරගෙන යන ඔබේ දරුවෝද ඔබද මහපාරක යනවනම් වතුර තිබා හැදෙන හැම මොහොතකම වතුර බොන්න අමතක කරන්නට එපා. ඒ වගේ ඔබට අධික වෙහෙසක් ආවොත් මේ හිරු රශ්මිය ගිහිල්ලා ගිහිල්ලා ඔබ අනිවාර්යයෙන්ම හෙවණකට ගිහිල්ලා සිසිල් වෙලා ඔබේ තත්ත්වය පාලනය කරගන්නලු ගොඩාක් අපහසුතාවයකට පත් වුණොත් ඔබ අනිවාර්යයෙන් වෛද්‍ය පරීක්ෂා යනටත් අමතක කරන්න එපා. මේ කාලෙදි ඉතාම සැලකිලිමත් වන ඔබ සමට ඉතාම සංවේදීතාවක් ඇති වෙන නිසා ඔබට ඕනම් හම ආවනේ වෙන විදිහට ආලසනයක් හෙමත් ගන්නට පුළුවන්. නමුත් මේ කියන විදිහට සැලකිලිමත් වුණොත් මේ හිරු එළියට අපිට හොඳින් මුහුණ දෙන්න හැකියාවක් තියෙවි. ගාලු මුහුදු තීරයේදී අත්තරංගුඩගත් රුපියල් කෝටි 140ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය ඉරානයේ සිට මෙරටට රැගෙන විත් ඇති බව මත්ද්‍රව්‍ය දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත මහතා පවසනවා. මෙරටදී අත්තරංගුඩ පත්තු වැඩිම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ කරපු වැඩිම කිලෝ ප්‍රමාණයක් අතනගත අවස්ථාව මේ වශයෙන් ඉතිහාසයට එක් වෙනවා. මේ ජාරම ප්‍රධාන ජාරම කරු ඉන්නේ විදේශයක. ඉතින් ඔහු මාර්ගයෙන් ලැබුණු තොරතුරක් බන්ධනාගාරය හරහා ලංකාවේ දැනට දීවර කර්මාන්තයේ දෙන පුදුල ලැබිලා තිබුණා. ඒ ඔස්සේ තමයි අපි පරීක්ෂණ ආරම්භ කරේ. ඉරානයට අයත් බහුදින දීවර යාත්‍රාවකින් මේ මත්ද්‍රව්‍ය තොගය ලංකා මුහුණුසමට රැගෙන ආවා. එතනදී ශ්‍රී ලංකාවේ දීවර බෝට්ටුවෙන් ලබාගෙන තියෙන්නේ. ඒ ලබාගෙන නැවත වරක් මෙම පිරිස එම දිවර බෝට්ටුවෙන් මේක රැගෙන ආවා දකුණු මුහුදු තීරයට අවසාන වශයෙන් මේක අපි අත්රුණ ගත්තේ කුඩායල ප්‍රදේශයේදී මේ සඳහා පොලිස් මද්ද විනාශකාරංශයේ නිලධාරී කණ්ඩායම් 9ක් මරේ දොන සිද්ධ වෙනවා
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුර සූර්යපණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළ කළා. හෙරොයින් කිලෝග්‍රෑම් 74කට අධික ප්‍රමාණයක් සමග මේ අයිස් කියන මත්ද්‍රව්‍යයත් කිලෝග්‍රෑම් 66කට ආසන ප්‍රමාණයක් මේ මෙහෙයුමේදී අතරගොඩ ගැනීමට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මේ වැටලීම් තුලදී අපිට බොහෝ අවස්ථාවල හමු වෙලා තිබෙන්නේ කිලෝ 1ක හෝ ඊට ආසන ප්‍රමාණයක් උපරිමයෙන්ම. නමුත් පොලිස් මත්ද්‍රව්‍ය වාශ කාර්යම් කරපු මේ ඒකාබද්ධ මෙහෙයුම තුලදී යාත්‍රා දෙකක් අතරගොඩ ගැනීම සිදු කළා. එෙහිදී යාත්‍රාවල යාත්‍රා මෙහෙයුම සැකකරන 4 දිනක සහ මෙම බාණ්ඩ ලබා ගැනීමට යැයි පැමිණි තවත් එක් කාන්තාවක් සහ පුද්ගලයෙකු අතරගොඩ ගැනීමට මේ සමස්ත මෙහෙයුම තුලින් පුළුවන්කම ලැබුණා. කතරගම කුකුල් කටුව වැට රක්ෂිතය විනාශ කරමින් අනවසර ඉදිකිරීමකට සූදානම් වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කළද ඔවුන් නිහඬ බවයි ජනතාව පවසන්නේ. කුකුල් කටුව වැවරක්ෂිතයේ ඉඩම් විකිණීම මිලට ගැනීම හෝ අනවසර ඉදිකිරීම තහනම් බවට දැන්වීම පුරු තිබියදී වැව ආසන රක්ෂිත කලාපයේ අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විනාශ කර තිබෙනවා. රක්ෂිතයේ මායිම්ගල් ගලවා ඉවත් කර ඇති ආකාරය දැකගත හැකි. අක්කර අඩි 420ක ජලධාරිතාවකින් යුතු කුකුල් කටුව වැවෙන් ගොවි පවුල් 120ක් පමණ තම කෘෂිකාර්මික ජීවනෝපායන් සිදු කරනවා. එම රක්ෂිත කලාපය තුළ අනවසරයෙන් සිදු කෙරෙන ගස් කැපීමත් සමග වැව විනාශ වීමේ දැඩි අවධානමකට දලක්වැති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. කතරගම ප්‍රදේශයේ සිගමන යෙදුණු පිරිසට ඉඩම් ලබා දී මෙම ප්‍රදේශයේ පදිංචි කර ඇති අතර මෙම තත්ත්වයේ හමුවේ ඔවුන් දැඩි අසිරුතාවට පත්ව සිටිනවා. තම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට විරුද්ධව ගොවි සමිතිය ඇතුළු ප්‍රදේශවාසීන් කතරගම පොලිසියට පැමිණිලි කර සති 3ක් පමණ ගතවද මෙවන විට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ගොවීන් පවසනවා. එමෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කිරීමටද ජනතාව පියවර ගත්තා. එහෙත් වගකිව යුතු සියලු බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬව සිටීම විමතියට කරුණක් බවයි ප්‍රදේශයේ ගොවි ජනතාව පවසන්නේ. අපිට මේ වැව නිදහස් කරගන්න ඕන. අපි ගොවිතැන් කරන දැන් අවුරුදු 16ක් වෙනවා. අපි මේවෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට මේව මේ විදිහට වුණොත් අපිට ඒ හැමදේම නැති වෙලා යනවා. හෝටල් ගහන තමයි හදන්නේ මේ. මේ අපේ වැව බෙරලා දෙන්න. ගොවීන්ට ජීවත් වෙන්න. ඉඳන් සුද්ධ කරලා මේ කුණු කසල සියල්ල වැවට තමයි තල්ලු කරලා තියෙන්නේ. වැව ගොඩ වෙනවා. සිවිල් ආරක්ෂකකෙකින්ම තමයි මේක සුද්ධ කළේ මේ කළා තියෙන්නේ. නිලධාරීමයි එහෙම කරන්න කියන එක තමයි අපිට හිතා ගන්න බැරි. කුකුල් කටුව වැව රක්ෂිතේ ඉදිකිරීම කරනකට සිවිල් ආරක්ෂක බලකායේ පන්සල් වලට යොදවලා තියෙන නිලධාරීන් තමයි ඔක්කොම වැට කඩලු ගැහුවේ. මේ ඉදිකිරීම කරන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. පසුද්ද කරද්දී අපි ගිහිල්ලා අපේ පොලිසිය පැමිණිලක් දැවවා. තාම පැමිණිලි විභාග කරේ නැහැ මේ වැඩ නැවැත්වුවේ. තාම මේව කරුණා කරලා නිදහස් කරලා දෙන්නේ කියලා අධිකාරු ජනාධිපතිතුමාගෙන් වැඳලා ඉල්ලා හිටිනවා මේවා බේරලා දෙන්න කියලා මේ වැව් ගොයින්ට නිදහස් කරලා. සිසු ගැටළු වලට සවන් දී සාකච්ඡා මාර්ගයෙන් එය විසඳීමට පියවර ගත්තේ වත්මන් රජයේ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අපි මේ දවස් සියම මේ රටේ දක්ෂතම දරුවෝ විශ්වවිද්‍යාලේ ඉන්න ඇත්ත දරුවෝ වැරදීමෙන් හෝ පෙළපාලි අරන් ආවට එකම දවසක්වත් බැටන් ප්‍රහාර හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නේ නැතුව කඳුළු ගෑස් වියදම දවස් 100ක් සම්පූර්ණයෙන් නතර කරපු ආණ්ඩුව ලෙස තමයි ගෝඨාභයගේ ආණ්ඩුව ඉතිහාසයේ තියෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්පෑ වාසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. රාජ්‍ය මාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙය සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එම බලමණ්ඩල රැස්වීමට සහභාගී වී සිටියා. අද රෑ 12ට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බලය හම්බෙනවා පාර්ලිමේන්තුව විසුරුව හරින. හෙටේ පාර්ලිමේන්තුව විසුරුව හරින දෙවනි දාට. එහෙනම් මම දන්න තරමින් අප්‍රේල් 25 වෙනිදා මහා මැතිවරණය පවත්වනවා. එහෙනම් මේ මැතිවරණයේදී අපි මහින්දත් එක්ක හිටගත්ත 115කට වැඩි මන්ත්‍රීවරු අරගෙන අපි ආණ්ඩුවක් හිටවන්න ඕන. දැන් ක්‍රීඩා පුවත්. විසයි විස ITN ක්‍රිකට් තරඟාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්ුණා. ස්වාධීන රූපහණී සේවක සුබසාධක සංගමයයි එය සංවිධානය කරත්තේ. තරඟාවලියේ තොරතුරු ගෙන එන්නේ නිමේෂ චමත් සංකල්ප සහ නර්මදා ජයමහා. ITN ක්‍රිකට් වසන්තයේ ITN සුහද ක්‍රිකට් තරඟාවලිය අද දවස පුරාම තාමත්ම සාර්ථක ලෙස පැවැතුණා. අවසන් මහා තරඟයට පිරිමි කාණ්ඩ අංශයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ ලක්හඬ කණ්ඩායම සහ ප්‍රෝග්‍රෑම් 11ස් කණ්ඩායම් දෙක. ඔවුන් අතර තරඟය තමයි මේ වන විට පැවැත්වෙන්නේ තිබෙන්නේ. නර්මදා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ ලබා ගත්තේ කවුද? ඔව් කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය සුපර් ගර්ල්ස් ටීම් එක කණ්ඩායම දිනා ගැනීමේ හැකියාව ලැබුණා. ඉතින් හරිම උද්යෝගිමත් තරඟයක් ඒකත් හරිම උණුසුම් තරඟයක්. මේ ආකාරයෙන් තමයි අද උදෑසන පටන්ම තිබුණු සියලුම තරඟයි සව්වලින්
අවසානයේ සිදුවන්නේ. ඔව්. අද අපේ සියලුම කාර්ය මණ්ඩලය එක වගේ මේ කටයුතු තමයි දායකත්වය එකතු කළා. අපි සියලු දෙනාම සහයෝගයෙන් බොහොම ක්‍රීඩාශීලීව මේ කටයුතු කරන අද මේ අවසන් මහා තරගයේ කිරුලක් එක්ක අපි තීරණය කරනවා කවුද මේ කිරුල හිමි කරගන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම අපේ අනුග්‍රහක බෞතුන් මතක් කරන්නට ඕනේ. මැගී පපරේ කොත්තුව නෙස්ලේ ආයතනයේ විශේෂයෙන් ප්‍රධාන අනුග්‍රහක දායකත්වයේ ලබා දුන්න එදකම Candy Fashions එතකම ද චාන්ස් ස්පෝර්ට්ස් සෙන්ටර් අමතක කරන්නම බෑ අනුග්‍රහක බෞතුන් විශාල ප්‍රමාණයක් මේ දැවැන්ත ක්‍රිකට් සැණකෙළිය සඳහා අපිට දායකත්වයේ ලබා දුන්නා මේ මොහොත වෙන විටත් එකපසකින් සංගීතයේ මීරියාව විඳගෙනම අවසන් තරගයේ තමයි මේ පිටනිය මැදේ ක්‍රියාත්මක වන්නේ පැවැත්වෙන්නේ සහාය දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි අයිටෙන් සමග රැඳෙන්න අපි බොහෝ දේ ඔබට මේ සුන්දරත්වයට තිල්ල කරන්න බලාපොරොත්තු වෙනවා මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk